අයිබෝන් ගිවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ප්‍රථම නව දහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත ගුණකරුක සමාජයක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරයේ අසීමිත බව ජනපති පවසයි විදේශ රැකියා ක්ෂේත්‍රයේ වෙනස විදේශ රැකියා යෙදෙන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ශිල්ප දැනුම ලබලා දෙන්න අපේ අරමුණ වෙලා තිබෙනවා හෙරොයින් කිලෝ 167 ඉච්ඡාවාරම අද මානව හිමිකම් අනිසිලස ගුරු භූමිකාවට මැදිහත් වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයේදී අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා මාතර කොකාවිල මහාවිද්‍යාලයේ සේවා සමර උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ දරුවාගේ විනය පාලනය පාසල තුලින් සිදු කිරීම අපේ රටේ සාම්ප්‍රදායිකව සිදුවුවක් බවයි අද පෙරවරුවේ කොකාවල මධ්‍ය මහාවිද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් මහත්තරසරින් පිළිගත්තා. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකරන ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණී ජනාධිපතිතුමා අතින්. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සිසු ක්‍රියාකාරකම් දැක බලා ගැනීමට එක් වුණා. විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් සහ ගුරු මෑණිවරියක වන එමින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේද මුල් ගුරුවරුන් වන සිරිසේන විජේසිරිවර්ධන ගුරු පියාණන්ගේ සහ කුසුමා විජේසිරිවර්ධන ගුරු මෑණියන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපතිතුමා සිදු කළා. බෑතර විද්‍යාලයේ ආදි සිසු සංසදයේ මකින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූර්ණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්කල් තැබීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඉදිකිරීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා සිදු කළා. එහිදී වැස්ස සිටි පිරිසැමතු ජනාධිපතිතුමා පැවසුවේ කලාතුරකින් වූ වැරැද්දක් හේතුවෙන් ගුරුවරුන් දරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳ සමාජය තුළ විවිධ මත පළබුවද යහපත් සහ ගුණකරුක සමාජයක් පිළිබඳ ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බවයි. මම කෘෂිකර්ම ඇමති කාලේ සිරිසේන විජේසිරිවර්ධන මහත්මයාට පොළොන්නරුවට ආරාධනා කරලා 2000ක් ඉන්න විශාල උත්සවයක් පවත්වලා මගේ ගුරුතුමාට මම ගුරු උපහාර පැවැත්තුවා. තමාගේ ගුරුතුමාට දන ගහලා වඳිනවා. මේ වගේ ඇමතිවරු කී දෙනෙක් මේ රටේ ඉන්නවද කියලා කතුවැකියක් ලියලා තිබුණා. ගුරු ගෞරවය, ගුරු භක්තිය, ගුරුවරයාට තිබෙන ආදරය දරුවනේ ඒ විදිහයි අපේ. අද දරුවන්ට දඬුවම් කරන්න බෑ. අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බෑ. ඒ වුණොත් පොලිසියට යනවා, පැමිණිලි දානවා, මාන හිමිකම් ගුරුතුමාලව ගෙනියනවා උසාවියට. ගුරු මෑණි කෙනෙක් පිය කෙනෙක් අතින් වැරද්දක් වෙනවා ඇති බොහොම කලාතුරකින්. නමුත් මම දන්න විදිහට 99%ක්ම ගුරුවරයෙක් දඬුවමක් දෙනවා නම් දරුවෙකුට ඒ දරුවා හදාගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂීය විදිහට දරුවන්ට දඬුවම් දීම නම් නොවේ. දැන් පහුගිය දවසක දරුවන්ට ගහනවායි කියලා වේවැල් පිට්ටු එන්ජිඔ එකක්. මේවා ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නෝන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ. අපිට අපේ රට වශයෙන් ගත් විට නිදහස් අධ්‍යාපනයේ තුල මේ අතීත අත්දැකීම් සමග අද දවසේ වර්තමානයේ තිබෙන ගැටලු සහ අභියෝග තේරුම් අරගෙන හෙට දවසේ අනාගතය අපි ජාතියේ යහපත සඳහා ශක්තිමත් කරන්නට ඕනේ. ජනාධිපතිතුමා විද්‍යාලයේ දරුවන් සහ දෙමව්පියන් සමග සුහද කතා බහකද නිරත වුණා. අපරාධ කල්ලි සමාජික කැලුම් ඉන්දික හෙවත් කැවුමා යන අයගේ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 167කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. T56 ගිනි අවිවලට යොදන පතරම් 3000ක් සහ ගිනි අවි දෙකක්ද මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවසේ තිබී සොයාගැනුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය මොරටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් හා පතරම් සොයාගැනුණා. රාවතාවත්ත දසොයි සමාවතේ නිවසක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන තිබෙන්නේ. අලෙවි කිරීම සඳහා කුඩා පැකට් වශයෙන් සකස් කර තිබූ හෙරොයින් පැකට් 2000ක්ද සොයාගැනුණා. කැලුම් මිදික හෙවත් කැවුමා නැමැති අපරාධ කල්ලි සමාජිකයා පන්නේපිටිය ප්‍රදේශයෙන් දියමන්තියක් පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මොහු ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු සිදු කළ පාපෝච්චාරණයකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. රවතවත්ත නිවසේ පහළ මාලයේ කුලී පදන මත ලබාගෙන මෙම චාවාරම සිදු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. හෙරොයින් තුගේ වටිනාකම රුපියල් මිලියන 1800 ඉක්මවන බවද පොලිසිය කියා සිටියා. සාමාන්‍ය ප්‍රමාණයේ පැකට් කිහිපයකොත් විකිණීම සඳහා භාවිතා කරන ඉතා කුඩා හෙරොයින් පැකට් 2000කට අධික ප්‍රමාණයකුත් තියෙනවා. මෙහි තිබෙනවා හෙරොයින් කිලෝ 167ක පමණ ප්‍රමාණයක්. මෙහි වටිනාකම රුපියල් මිලියන 1800කට අධිකයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තමයි මේ සුවිශේෂී සොයා ගැනීම සිදු කරනු ලැබුවේ. මේ පිළිබඳව ඉදිරි විමර්ශන කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීනුත් මේ ස්ථානයට ඇවිල්ලයි තිබෙන්නේ. අතීතයේදී නොපුහුණු රැකියා සඳහා මෙරට පිරිස් විදේශගත වූවද වර්තමානයේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂයෙන් විදේශ රටවලට ගියාම එහෙනම් ලංකාවට වඩා වැඩි තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණය අපි ලබා ගන්නවා. ඒ තාක්ෂණය ලබාගෙන ආපහු ලංකාවට එනවා. එතනින් ආදායමක් ඇති කරනවා. අපේ විදේශ විනිමය සංචිතයට ඒ ආදායම ලැබෙනවා. මේ දෙකම වැඩ කටයුතු කරගෙන ඉන්නේ. ඒ නිසා දැන් විශේෂයෙන්ම විදේශ රැකියා යෙදෙන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ශිල්ප දැනුම ලබලා දෙන්න අපේ අරමුණ වෙලා තිබෙන්නේ. අන්න ඒ වැඩ කටයුත්ත කරගෙන යන්න තියෙනවා. අද මේ රටේ නවීකරණයක් කරන්න ආර්ථිකේ අපි ආරම්භ කළා තියෙනවා. අක්කර 600ක වෙළඳ කලාප අපි ගිය අවුරුදු දෙකේදී කර්මාන්ත ලබලා දුන්නා. අලුතෙන් සංචාරක ව්‍යාපාරවලට වුමනා ඒ හෝටල් අපි ආරම්භ කරනවා. කොළඹ වරාය ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය කරන සැලැස්ම අපිට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ IT වෙනුවෙන් වෙනත් වැඩසටහන් ආරම්භ කරනවා. එහෙනම් අලුත් ආර්ථිකයකට යන්නේ. ඒ ආර්ථිකයේදී ඔබ සියලු දෙනාටම තැනක් ලැබෙනවා. එදා ගියේ මැද පෙරදිගට. අනාගතයයි බරන්නේ ජපානයට විශාල පිරිසක් සේවය සඳහා යවන්න. ඒ රැකියාවලට යොමු කළා අපිට ලැබෙන ආදායමත් අපිට ලැබෙන පළපුරුද්දත් අපිට ලැබෙන දැනුමත් හැම එකක්ම දියුණු කරන්න. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විගමනික දූතරෝ ශිෂ්‍යත්ව ප්‍රදානයේ 2018 වැඩසටහනට එක්වීමෙන් බස්නාහිර පළාතේ සිසු සිසුවියන් 779 දෙනෙකු වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව පිරිනැමුණා. 2018 වසරේ ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා දිවයිනේ සියලු පළාත්වල විගමනික දෙමාපියන්ගේ දරුවන් 3023 දෙනෙකු තේරී තිබෙනවා. පවසර සමත් දරුවන් සඳහා රුපියල් 20,000ක්ද සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රුපියල් 25,000ක්ද උසස් පෙළ සමත් දරුවන් සඳහා රුපියල් 35,000ක්ද ශිෂ්‍යත්ව වශයෙන් ලැබෙනු ඇති. යනුව ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්වල සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා රුපියල් 1,99,20,000ක් වටිනා ශිෂ්‍යත්ව අද පිරිනැමුණා. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපි කතා කරේ හෙට අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ බහුතරය පෙන්නලා අපේ අයවැය අනිවාර්යයෙන්ම සම්මත කර ගන්නවා කියන එක. TN එකේ වගේ අනිත් පක්ෂ ඉන්නවා අනිවාර්යයෙන්ම 113ට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුව හෙට අනිවාර්යයෙන්ම පෙන්වනවා කියන එක සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම රැකිරක්ෂා පිළිබඳව තමයි අපිත් කතා කරේ. රැකිරක්ෂා නොලැබීම තුළ බොහෝ පාක්ෂිකයෝ කනස්සල්ලෙන් කනගාටුවෙන් ඉන්නවා කියන කාරණේ කෙසේ වෙතත් ඉදිරියේදී ඉදිරි මාස කිහිපය තුළ ඒ ප්‍රශ්නයට විසඳුම් ලැබීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා රැකිරක්ෂා ලබා දීමේදී ප්‍රමුඛතාවයේ පසුබිලි මන්ත්‍රීවරුන් සහ ආසන සංගතු දෙනවා කියන කාරණේ අදහස් ප්‍රකාශ කරලා පින් මට්ටම ශක්තිමත් කිරීම සඳහා සියලු ආසන සංවිධායකව අද දිනය තුළ නායකතුමා සියලු දෙනාටම උපදෙස් සැපයව. වතු සේවකයන්ගේ වැටුපට රුපියල් 50ක දීමනාවක් එක් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍යහමකට එක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සාමූහික ගිවිසුමෙන් බැහැරව මේ මාස පළමුවනදා සිට මෙම දීමනාව ලබා දෙන බවයි. වතු සේවකයන්ට සාමූහික ගිවිසුමෙන් බැහැරව දෛනික වැටුපට තව රුපියල් 50ක් අපි රජයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මුදල් විශේෂයෙන්ම එන්නේ දැනට තේ මණ්ඩලයේ තියෙන මුදල් වලින්. නමුත් භාණ්ඩාගාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ මුදල් නැවතත් අපිට ලබා දෙන්න. අයවැයෙන් පසුව මැයි මාසේ පළවෙනිදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා ඒ රුපියල් 50 සියලුම වැඩ කරන සේවකයන්ට වතු සේවකයන්ට රුපියල් 50ක දීමනාවක් ලබා දෙන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකු ඔවුන් දෙරෙහිව පනවා ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද දින නියම කළා.
लिट्रो गैस समागमें कैनविन होल्डिंग समागम लबाद रुपया मिलियन पांसे एक मुदलाक हेलनको होटेल पुद्गलिक समागमे नीति विरोधी लेस आयोजन किरीमेदी सिधु एतैकियन मूल्य वंचावक संबंधेन मेम नडुव गोणुकरति बेनवा गामिनी सेनरात पियदास कुडा बालगे नील बंडार हपुविन्न सह लसंत बंडार यनायट एरहिव नीतिपतिवरयाय मेम नडुव गोणुकरति बेन्ने श्रीलंका सुरेकुंपथा विनिमय कमीशन सभावे हिटपु सभापति नालक गोडहेवा एतुलु सेककरुवन हतर दिनकुट एरहिव पवरा एति नडुवे वेडुदुन साक्षी विमसीम लबन 19 वनदाट कल तैबुना एम कमीशन सभावट आयात रुपया लक्ष 50ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම කුමන්ත්‍රණය කළේයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා නාලක ගොඩහේවා කොමිසන් සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික පෙරේරා තරුණියට හෙටක් සංවිධානයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ රොනි ඊබ්‍රහම් යනායට එරෙහිවයි නඩුව පවරා තිබෙන්නේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ නාලක ගොඩහේවා යන අයට ලැබෙන 25 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා කාලය තුල විදේශගත වීමට අධිකරණය අවසර ලබා දුන්නා අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනය අදයි මැති ඇමතිතුරුන් ප්‍රසකල් දිනේත් විවාදයේදී අදහස් පළ කළා තමුන්නාන්සලාට තියන වැය ඉලක්කම් මම මේක තමුන්නාන්සලා කැබිනට් එකේ ඉන්නකොටත් කිව්වා මම කිව්වා ආර්ථිකය ගැන දියුණු කරන්න බැරි නම් කිසිම රජයකට ප්‍රයත්නක් නැහැ කියලා මම කියලා තියෙනවා ඒ නිසා මම නැවතත් කියනවා මේ ඉලක්කම් ඔක්කොම බොරු එතුමා ඇතුළු මීට පෙර කතා කරපු කතිකෙන් කතා කරේ ඒගොල්ලන්ගේ කාලේ හොඳයි අපේ කාලේ හොඳ නැහැ වගේ හැබැයි මම එකක් කියන්න ඕන ගරු සභාපතිතුමනි ඇයි ඉතින් මෙච්චර හොඳට ආණ්ඩුවගෙන ගියා නම් ජනාධිපතිවරණයට යන්න තිබ 2017 ඇයි මේ 2014 ගියේ ඔච්චර හැකියාව තිබ්බනම් ඔච්චර ආර්ථික දියුණුවක් තිබ්බනම් ඍතු දෙකකුත් නැති කරගෙන ජනාධිපති කවන්න නැති කරගත් ආණ්ඩුවත් නැති කරගත් ඒකෙන්ම පේනවා මේගොල්ලෝ හතර ගාතේ ඇනගෙන හිටියේ දැන් රාජ්‍ය සේවකන්ගේ වැටු තීමනා වැඩි කරා මම දන්නේ නොදැනද නොදැන වගේ ඉන්නවද කියලා මේක දැනන දෙයක් මේ ඉන්න මේ සේවකයෝ ඔක්කොම අහලා බලන්න තමන්ගේ දේවල් වැඩි උන්නේ නැද්ද කියලා එදා පාර්ලිමේන්තුවේ හරියට 113 ගණන් ටික හදාගන්න බැරුව ආණ්ඩු ගන්න කතා කරන ඔය වැඩි ගණන් හැදින්න නිසා තමයි 2014 අන්තිමට ඇනගත්තේ අපේ දේශීය කර්මාන්තකාරය ආරක්ෂා කරන්න ඕනේ මොන ආණ්ඩු ආවද ඒක ආරක්ෂා කරොත් තමයි රට දියුණු කරන්න පුළුවන් රට රටේ අපනයනය කරන්න පුළුවන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරොත් අමතක කළ යුතු නෑ ගෙවුණු වසරේ අපේ අපනයනය වැඩි වෙලා තියෙනවා රජයේ උත්සාහය අපි කොහොමද තවදුරටත් අපේ අපනයනය වැඩි කරගෙන ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කියලා ඒ නිසා තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් ණය යෝජනා ක්‍රම හඳුන්වලා දීලා තියෙන්නේ මේ නායෝජනා ක්‍රමය හුදෙක් මෙතෙක් විවිධ රජයන් විවිධ මූල්‍ය ආයතන හරහා එක එක පුජ්‍යලයන්ට ලබා දුන්නු නායෝජනා ක්‍රමයන්ට වඩා වෙනස් මේ නායෝජනා ක්‍රමේ කිසිම කෙනෙකුට ණය මුදලක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ අපනයන නිෂ්පාදනයකට යොමු වෙන්නේ නැත්නම් අපි විදේශීය ණය ගන්නවා විදේශීය ණය අරගෙන අපේ රටේ සංවර්ධනය කරනවා මේ මන විට ට්‍රිලියන් 33ක් විතර අපි ණය ගෙවන්න තියෙනවා මේ සමස්ත ගෙවන්න තියෙන සල්ලි වලින් 20%ක් විතරම අපි ගෙවන්නේ මොනවත් සේවයක් ලබා ගන්න නෙමෙයි මේ නැති වී යන මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඍජු අධීක්ෂණයක් යටතේ අපි ක්‍රියාත්මක කළ යුතුයි ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්තුණා जनता विमुक्ति पेरमुन सह दिमल जाति संधान अतर मेम साकुणे पेलवत् जनता विमुक्ति पेरमुन मूलस्थाने योजित विसीवन आंडुक्रम व्यवस्था सह तवत् करुणु किहिप्याक संबंधे मेम साकच्चाव पेवत्ने साकच्चावे ननुत्रुव दिपार्श्वे नायकन माध्य हामुवे मेसियादहस पलकला जनता विमुक्ति पेरमणि अभी पार्लिमेंट्री नियोजन कर सीलू देश पालन पक्ष हम साकरा पार्लिमेंट्री देशीय विशिपा मे पिल तीरने विनवट जनता वट जनमत विचारण सदा अवस्था लबा दिन के लिम अभियाद दिमल जाति सन्धान अपे सोदर मंत्री खंडा साकच्चा वेदुना ओंग इस्तावरे विधायक जनाधिपति अहोसीवरे एन सप विश्वास अपेरटे देश पालनी नव हेरुम नव दिशा नीगट अवश्यन वेदग साकच्चा वदापीट कर पुलवंकम लुन के Executive President Janadhipathi Duriya විශේෂයෙන්ම ඒක සභේ සම්බන්ධව කතා කරා. කොහොම අපේ පක්ෂල පක්ෂ දෙන්නේ දෙකම එකතු වෙලා රටේ ජනතාව වෙනුවෙන් කොහොමද බෙර ගන්න පුළුවන් කියලා අපි කතා කරා. ලොකු පක්ෂ දෙකම හරි පාදයට ගේන්න ඕන නම් අපේ පක්ෂ දෙකම එකතු වෙලා බෙර කරන්න ඕන. ඒක අපි ඉදිරි කාලේ කරනවා.
ब्यंतर कुरुणैगल दीपवते जन हमुवकदी जनता विमुक्ति पेरमणु पार्लिमेंत मंत्री नलिंद जयतिस्स महता विधायक जनाधिपति दुरे अहोसिकिरीम संबंधेन मिसे अदहस पलकला अभी महिंद राजपक्ष विधायक जनपद अहोसिकिरीमे मंत्री कंडाय मेहवागे पार्लिमेंट मेक ब्लॉक तो अभी सात महिंद राजपक्ष महत्या विधायक जनाधिपति दुरे अहोसिकलियुतु बव विपक्ष नायक महिंद राजपक्ष महता पौसनवा उत्सव के अनतुरु माध्यम दिन हमु अदहस पल करमें ए महता मे बव क्या सिटिया विधायक जनाधिपति प्रतिपत्तिया व्यवस्था विनाश कर පාසල් නිලැතුම් වවුචර් පත් ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාට එල්ල කරන චෝදනාවලට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබා දුන්නා. එක දේශපාලනඥයෙක් මන් දැක්ක අර බ්‍රයිබරි එකට අපිටත් විරුද්ධව මේ පැමිණිලි කරලා දී නිලැතුම් වෙනුවට උචරක දාලා පාඩු සිදු කරා. පරණ ක්‍රමයට ගියා නම් ඔය ලකෝටි 20ක් 25ක් ඇමතිවරයාට ගාණ කපා ගන්න තිබ්බ. ඇත්ත කතාව ඒක. දැන් මොකද්ද කරන්නේ වවුචර් එක print කරපු මේ මුදල වැඩි කියලා තමයි මං රජයට පාඩුවක් කරා කියලා කියන්නේ. එතුමා දැනගන්න ඕනේ වවුචර් එක print කරද්දී මේ අපිට හැම press එකේම ගහන්න බෑ වවුචර් එකේ. මේකට security features දාන්න ඕනේ. අනිත් එක තමයි එතුමාලා කියනවා මොකද සුරක්ෂා ආරක්ෂණය පිළිබඳව. අපි ගිය වසරේ දුන්නේ ආණ්ඩුවේ සමාගම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව. මේ වසරේත් competitive bidin ගියාම අපේ අමාත්‍යාංශය දුන්නේ රක්ෂණ සමාගමට තමයි. ඊට පස්සේ අර lowest හිටපු එක්කෙනෙක් පෞද්ගලික මෙතර අද පැවති මාධ්‍ය හමුවකදීද අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙනවා. එවෙනුවෙන් පෙරහුරු පරීක්ෂණයක් අද ආරම්භ වුණා. උසස්පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු තාක්ෂණ පරීක්ෂණය අන්තර්ජාලය ඔස්සේ මධ්‍යස්ථාන 655කදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරටයි ඔන්ලයින් ක්‍රමයට විභාගයක් පැවැත්වෙන්නේ. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ නියමිතව තිබෙන්නේ 12වැනි ශ්‍රේණිය සඳහායි. මේ අනුව මෙවර සිට සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ඔන්ලයින් ක්‍රමයට ප්‍රායෝගික පරීක්ෂණයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර තිබෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්. මේ අනුව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණයක් ලෙස මාර්තු මාස 11වැනි දින සිට 18වැනි දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 655ක් ඔස්සේ මෙම පරීක්ෂණය පැවැත්වෙනවා. श्री लंका पद्धति ऑनलाइन विभाग स्वभाव धर्मे चमत्कार जनक निर्माण देशीय मेन्म विदेशीय संचारिक ओदर सह अपेमरटेमे क्रियाकलापोर्माणेट हानिवा मेवनी तत्व मत मेरट कोरल पर आरक्षा करानट विदेश नटक सिट आ अपोर मिनसुके उत्साह पलतरीम पिलवदायबटियाने जर्मन जाति के कुमार रेन नेडवर्ड महता विश्रामलत गुरुवरेक ओगे वयस औरदु हत्ते पहाक ऐत देश के सिट मेरटट पेमिनियत हिक्कडु प्रदेशे कोरल उद्यानय सुंदरत्वयट ओ पुदुमाकार विधियट आदरे कला ए निसाम रेन महता औरदु 25क कालयक तिस्से मे कोरल उद्यानय आरक्षा करगन्न कटयुतु करनवा स्वाभाविक ऊदुरु वलिन कोरल वलट वन हानियतुटु ओहु मीट पिलियमक हेवा කොරල් වගා කරන්න ඔහු තීරණය කරන්නේ එය කරන්න බෑ කියලා බොහෝ පිරිසක් පවසද්දී කැඩි බිඳි මුහුදු වෙරළට පාවී ආ කොරල් කොටස් වගේම
මුහුද කිමිදී සොයාගත් කැඩී ගිය කොරල් කොටස් මුහුද පතුලේ තැන්පත් කරලා අවුරුදු 7ක කාලයක් තිස්සේ රැකබලා ගනිමින් වැඩෙන්නට සැලැස්වීමට තරම් උත්සාහයක් රේනර් නෙඩ්වඩ් කියන මේ ආගන්තුක මිනිසයාට තිබුණා. පර්චස් 30ක ප්‍රදේශයක ඔහු කොරල් හෙවත් ගල්මල් වගා කළා. ඒ විතරක් නෙමෙයි ඒවා ආරක්ෂා කර ගැනීම පිළිබඳ දැනුවත් කරන පුවරු සිංහල ඉංග්‍රීසි චීන සහ ජර්මන් ආදී භාෂාවලින් කොරල් පරමත තැන්පත් කරන්නත් ඔහු අමතක කරේ නැහැ. සබහ ධර්මයේ සුන්දරත්වයට මේ කොරල් පර දායක වෙනවා. සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් විවිධ ක්‍රියාකාරකම් හින්දා කොරල් පරවලට හානි සිද්ධ වෙනවා. ජලජ ජීවීන්ට වාසස්ථානයක් විදිහට මේ කොරල් පර විශාල වැදගත්කමක් දක්වනවා. ඒ නිසා අපි මේවා රැක ගන්න ඕනේ. මේ ධෛර්යවන්ත මිනිසාගේ උත්සාහය සාර්ථක කරමින් එම කොරල් පර බොහොම සරුවට වැඩි තිබෙන අයුරු මෙවන විට දකින්න පුළුවන්. තමන් ස්වභාව ධර්මයේම නිර්මාණයක් බව අවබෝධ කරගත්ත මිනිස්සු දේශ බෙදයකින් තොරව ස්වභාව ධර්මයට ආදරය කරන බව රේනර් නෙඩ්වඩ් නැමැති මිනිසා අපට කියා දෙනවා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙතයි. වංචි කමිට සරණ වැඩසටහන යටතේ අනුරාධපුර මිහින්තලා මාවතේ හේනවත්ත ප්‍රදේශයේ ඉදිකල සමනල පෙරපාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ගොඩනැගිලි පහසුකම් හා වේදිකාවක් නොමැති කමින් මෙම පෙරපාසලේ සිසු සිසුවියන් දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටියා. එය අනුව ප්‍රධාන පාලිකා ශාමලී දම්මිකා මහත්මිය කළ ඉල්ලීමකට අනුවයි සිලෝන් බිස්කට් සායතනය නව ගොඩනැගිල්ල ලබා දීමට කටයුතු කළේ. ලොතරැයි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන සිසු සිසුවියන් 25 දිනකු සඳහා මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් මාසකට රුපියල් 1500 බැකින් ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. විජය සමූහ ව්‍යාපාරයේ CIB නව වෙදිපිලි විලාසිතාකාරය මහනුවර පේරාදෙණිය පාරේ අංක 625 දරන ස්ථානයේදී විවෘත කෙරුණා. විවිධ විලාසිතාවන්ගෙන් යොත් කාන්තා පිරිමි සහ ළමා නිමියඳුම් රැසක් මෙහිදී මිලදී ගත හැකි. දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එසමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk